දැන් මම කතා කරන්නේ බ්‍රහ්මතල දිව්‍යතල මොකවත් නැහැ. මනුෂ්‍ය තලත් නැහැ. නිකම්ම නිකන් දැන් අලුතෙන් පටන් ගන්න යනවා. අග්ගඤ්ඤ සූත්‍රේ කියනවා අපි ගමුකෝ. නැහැ. මම කතා කරන්නේ එහෙම මොකවත් නැහැ කියන එක. දැන් දැන් බ්‍රහ්ම ලෝකත් ඇති වෙච්ච ක්‍රමයක් තියෙනවානේ. එහෙනම් ඇති වෙන්න කලින් නැති වෙලා තිබිච්ච අවස්ථාවකුත් තියෙනවානේ. දිව්‍ය ලෝකත් ඇති වෙච්ච ක්‍රමයක් තියෙනවානේ. එහෙනම් ඒ ඇති වෙන්න කලින් නැති වෙච්ච අවස්ථාවකුත් තියෙනවානේ. මනස ලෝකයක් ඇති වෙච්ච ක්‍රමයක් තියෙනවා. එහෙනම් නැති වෙලා තිබිච්ච කාලයකුත් තියෙනවා. ඒ වගේ නැති වෙච්ච කාලෙ. මොකවත් නැහැ. ඒ කියන්නේ මේ ගැලැක්සි එකක් නැහැ. විශ්වයක් නැහැ. විශ්වයක් නැහැ කියන තැනට ආවට පස්සේ දැන් මොනවද තියෙන්නේ? දැන් අවකාශය තුල අවකාශයේ සීමාවට වඩා ලොකු උනොත් මොකද වෙන්නේ? දැන් ළිඳේ කවය පොඩි වෙනකොට කම්පණි අඩුයි. ඒකේ කවය ලොකු වෙනකොට මම අන්න වචනේ ආවා. අවකාශයේ සීමාවට වඩා වැඩි වුණොත් දෝංකාරයක් ඇති වෙනවා. මේ දෝංකාරය කාලය පැවතුනොත් ඒකට ඇති වෙනවා පීඩනයක්. පීඩනය හැම පැත්තෙම ඇතිරෙනකොට දැන් විසිරෙන්න එපායි කම්පනයක් ඇති වෙනවා. ඒ කම්පනය තරංගයක් බවට පත් වෙනවා. ඒ තරංගය හර්ට්ස් නෙමෙයි මයික්‍රෝ නැනෝ බිට් වලින් යන හර්ට්ස් එකක් ඒක. ඒක ගණන් ගන්න බෑ. ඒ තරම් සියුම් තරංග ඒවා. ඒකට කියනවා මේ අවකාශය තුල ඇතිවන කම්පන. ඒවා දැන් අපි කියනවානේ ජිගා හර්ට්ස්, මෙගා හර්ට්ස්, කිලෝ හර්ට්ස්, බිට් වලින් යන ඒවා මයික්‍රෝ හර්ට්ස් කියලා කියනවා, නැනෝ මයික්‍රෝ හර්ට්ස් කියලා. ඒ වගේ පුංචිම තරංග ඒවා. ඒ තරංග එකතු වෙලා ධාරිතාව වැඩි වෙනවානේ. අන්න එතකොට බිට් තරංග වෙනවා, බයිට් තරංග වෙනවා, කිලෝ බයිට් තරංග වෙනවා, මෙගා බයිට් තරංග වෙනවා. ඊට පස්සේ මේ ඩෙල්ටා තරංග ඇති වෙලා, තීටා තරංග ඇති වෙලා, ඇල්ෆා තරංග ඇති වෙලා, බීටා තරංග, ගැමා තරංග ඇති වෙන තරංග වල මේ තරංග ලොකු වෙනවා. දැන් මේ වගේ තරංග ප්‍රමාණය පොඩ පොඩ ඇති වේගෙන එනකොට තමයි අණු නිර්මාණය වෙන්නේ. ඇයි? අර තරංග කියන්නේ පුංචි සියුම් පරමාණු ලක්ෂයට ගඩුවා වගේ කොටස්නේ. ඒකට කියනවා අපි මේ කාන්දම් කුඩු කියලා. ඒවා එකක් චුම්බක කුඩු වගේ. ඒ කුඩු එකතු වෙලා තමයි මේ හට මැදෙන්නේ. ඒතකොට අයම් භ්‍රමණය වුණ ඉලෙක්ට්‍රෝන, අසාමාන්‍ය භ්‍රමණය වුණ ප්‍රෝටෝන, ඉමී භ්‍රමණය වුණ නියුට්‍රෝන. දැන් මේවා එකතු වෙලා වලලු හැදිලා ඊට පස්සේ ආපෝ හැදෙනවා. නේද? ආපෝ කියන්නේ මොනවද? වතුර, හයිඩ්‍රජන් හැදෙනවා. ඊට පස්සේ තේජෝ හැදෙනවා, ඔක්සිජන් හැදෙනවා, කාබන් හැදෙනවා, පස හැදෙනවා. මේ වගේ එලමන්ට්ස් හැදිලා ඊට පස්සේ මේ පුංචි පාසන කුට්ටි හැදිලා කුට්ටිත් එක්ක තවත් එකතුලා විශාල පාසන කොටස් හැදිලා ඒවත් එකතුලා දැන් හතරෙන් මේක ඇතිලා තින්නේ. එකතුලා මේ වගේ විස්ස හැදෙනවා. හතර තියෙන නිසා, වතුර තියෙන නිසා අර ප්‍රාණ ශක්තිය, එහෙම නැත්නම් මේකේ තියෙන විශ්ව ශක්තිය කියන්නේ ප්‍රාණය මේ පොළවත් එක වදිනකොට, මේ සතර මහා භූතයත් එක්ක ස්පර්ශ වෙනකොට තනකොළ වල අරම ඔක්කොම පටන් ගන්නවා. ඒව පටන් ගත්තට පස්සේ අණු දෙක අතර තියෙන කම්පණය විසිරෙන, ඒකට කියන්නේ විඥානය කියලා. වින් කියලා කියන්නේ ආකාශ ධාතුව. ඒ වින් කියන ආකාශ ධාතුවේ ස්පර්ශ නිසා ඇතිවෙන ඥානය, දැනීම තමයි විඥානය. ඒක විසිරුනාම, ඒක ඇවිල්ලා වැදුනාම අර අතනින් පණුව ඇති වෙනවා. සතෙක් නිර්මාණය වෙනවා. ඒ සතට මොකවත් නෑ, ස්පර්ශය විතරයි තියෙන්නේ. ඊට පස්සේ ඒ සතා මේ කෑම හොයලා ඔය නම් මේක පෙනුනොත් හොඳයි කියලා ඒක කොහෙද තියෙන්නේ කොහෙද තියෙන්නේ හොයනකොට අර ඉස්සරහට පීඩනය වැඩි වෙනවා. ඉස්සරහින් පුපුරලා ඇස් දෙක එනවා. ඇස් දෙකෙන් බලබල හොයනවා. අනතුරු වෙනකොට තමයි දැනගන්නේ මං අනතුරටපත් වෙලා කියලා. එහෙනම් මොකද්ද දැනන්නේ කියලා අර සංවේදී භාවයට නිතරම මේ කල්පනා කරන අය ඇතුලේ විඥාන තනම් කොහොමද මේක වෙන්නේ, කොයි විදිහටද මේක වෙන්නේ කියලා නිතරම අර සංවේදී භාවය නා කල්පනා කරන්න කොහෙන් හරි පැත්තකින් පුපුරලා කන හැදෙනවා. අර කෑම වලට ගිහලා පෙරලන ඕජා පෙරලා අංගේ තවරගෙන තමයි අවශෝෂණය කරන්නේ. එහෙම තමයි උරන්නේ. මේක කන්න පුළුවන් නම් මොනතරම් හොඳයිද කියලා පොරකන්න පුපුරලා කන කට හැදෙනවා. සත්තු ඉන්නවා, කෑම ඉන්නවා, බඩගාගෙන ගිහලා අල්ලන්න බෑ. බඩගාගෙන පොරකාගෙන යනවා. කොහමද අර පුංචි පණුව අවාගෙන මේ ගඩවිල ඊට වඩා යනවා. සර්පය ඊට වඩා යනවා. මෙම බඩගාලා ගාලා අර පුංචි යටින් අදින්න ඒවා පුපුරලා කකුල් වෙනවා. පස්සේ බලනකොට සම්පූර්ණ කය හැදිලා ඒක ක්‍රමානුකූල එහෙම හැවිල්ලාවිලා උඩට එනකොට මනුෂ්‍යයා තත්ත්වෙට එනවා. හැබැයි එක එක ඉන්ද්‍රියක් ඇස කන දිව නාසය සම කියලා එක එක පොඩ පොඩ එනවා. හැබැයි විඥානයක් තිබුණාට එයා දන්නේ නැහැ එහෙම එකක් තියෙනවා කියලා. මනුෂ්‍යයා කියන තැනට ආවට පස්සේ එයා හිතනවා, කල්පනා කරනවා. එතකොට තමයි තේරුම් ගන්නේ මේ අයක් තියෙනවායි කියලා. එහෙම නිර්මාණය වෙනවා. එතකොට මේ මොකවත් නැති තැන යමක් ඇති වෙනවනේ. ඒ ඇති වෙච්ච එක මොන වලින්ද තීරණය වුනේ? මොකවත් නැති තැන නම් යමක් ඇති වුනේ, ඒක ඇති වුනේ කොහමද?
මොකවත් නැති තැන යමක් ඇති උනේ මොකවත් නැහැ කියන එකෙන්මයි ඒකම තමයි පත් උනේ මෙතන මොකුත් නැහැ කියලා කියනවා මෙතන මොකුත් නැහැ කියන්නේ ඇයි මොකවත් මෙතන නැහැ කියලා කියන්නේ යමක් මෙතන තියෙන්න පුළුවන් එහෙනම් මෙතනට සාපේක්ෂව යමක් ගැන විස්තරයක් තියෙනවා මොනවාරි තියෙනවනන්නේ මොනවාරි නැහැ කියලා කියන්නේ හැමතැනම මොකවත් නැත්තම් මොකවත් නැහැ කියලා කිව්වම මොකවත් නැහැ කියන්නේ මොනවද කියලා අහනවා දැන් මෙතන මොකවත් නැහැ කියලා කිව්වම අපි දන්නා බඩ මුට්ටු නැහැ එළවලු නැහැ පළතුරු නැහැ බඩු බායරාදිය නැහැ ඒ නිසා මොකවත් නැහැ එහෙමනේ පෙට්ටිය ඉස්කිලා කියන්නේ බඩු මුට්ටු මොකවත් නැහැ කියන අර්ථයස නේද එහෙනම් මොකවත් නැහැ කියලා කියන්නේ තියෙන එකට සාපේක්ෂව මේ කියන්නේ ඒ කියන්නේ එතන හේතුවක් තියනවද නැද්ද තියෙනවා ඒ හේතුව තමයි ඵලයේ බවට පත් වෙන්නේ මේ ඵලයේ බවට පත් වෙනකොට මොනවරි නැති තැනක හේතුවක් ඇදිලා ඒ හේතුව තියෙන බව හේතුව දන්නේ නැහැ කාලයක් යනකොට අර දෝංකාරී ඇති වුණාට පස්සේ තමයි දන්නේ මොකවත් නැත්තම් දෝංකාරයක් ඇදෙයිද ඒ කියන්නේ හේතුවක් තිබුණානේ ඒ හේතුව තිබුණ බව දැනගෙන කියන ඒක ඒක විසින්ම දැනගෙන ඒකම ඵලයේ බවට පත් වෙනකොට දැන් ඒක පත් වෙන්න ඕනේ අර තින අවකාශය ධාරිතාවෙන් නෙමෙයිද ඒ අවකාශ ධාරිතාවෙන් ඒක නිර්මාණය වෙනකොට ඒ ධාරිතාවට අනුව තමයි ප්ලැනට හදෙන්නේ පළවෙනි හැටම් එක හැදෙනකොට ඒ වේව්ස් එක හැදෙනකොට ඒ අවකාශයේ තියෙන කොච්චර ධාරිතාවක් ගත්තද ඒකට සාපේක්ෂව තමයි ප්ලැනට් එකේ ධාරිතාව තීරණය වෙන්නේ හැම භාණ්ඩයක්ම හැදෙනකොට දැන් මිනිස්සේ කල්පනා කරන කෝපයක් හදන්න ඕනේ කෝපයක් හදනවාද සාමාන්‍යයෙන් බඹ 500ක් මාතට ලොකුවට වාහනයකින් යන්න එපා කෝපය ඇතුලේ ඒතර කෝපයක් කියලා කියනවා රටට ගන්න පුළුවන් වෙන්න ඕනේ උත්සාහගෙන ඉන්න පුළුවන් වෙන්න ඕනේ මිලිලීටර් 200ක් විතර දාන්න පුළුවන් දැන් ඕම එකක් හදන දැන් එයාගේ ධාරිතාව එයාගේ චේතනාවේ ධාරිතාව සීමා සහිතයි නේද ඒකට අනුව තමයි කෝපය දෙන්නේ හැබැයි නැව හදනකොට නැවට සාපේක්ෂව ධාරිතාව වැඩි ඒකට අනුව තමයි නැව හැදෙන්නේ සෑම චෛතසිකයකම ධාරිතාව තමයි ඒකේ ප්‍රමාණය තීරණය කරන්නේ ඒ ඇටම් එක එකතු වෙලා හැදෙන ප්ලැනට් එකේ ධාරිතාව අවකාශයෙන් තීරණය වෙලා ඉවරයි අවකාශයට හේතුව මොකද්ද ඒකට හේතුවක් නැති එක තමයි හේතුව ඒ නිසා ඒක ඵලයේ බවට පත් වෙනවා එයාවම එයාව හේතුව කරගන්නවා අවකාශයට හේතුව හේතුවක් නැති හේතුව හේතුවක් නැතිකම හේතුවක් නැතිකම නිසා මේ හේතුව ඵලයේ බවට පත් වෙනවා තිබුණොත් මෙයා අරයව හේතු කරගන්නවා එතන මුල්ම එක්කනාරි එහෙම නැතුව එතකොට කොහොමද සත්‍යයක් බවට පරිවර්තන දැන් ගැලවිලා කෝඹියා සත්වය නෙමෙයිද සත්‍ය පණුව සත්වය නෙමෙයිද බැක්ටීරියා සත්වය නෙමෙයිද මදුරුවෙක් මරුණාම හෝ අපුටෙන් මඳුනාම තියෙන ආනිසංසයි අලියෙන් මරුණාම තියෙන ආනිසංස අතර වෙනසක් තියෙනයි අර සෙන්සස් අඩු වෙනකොට ඒකට අනුව මේ කර්මයේ ධාරිතාව වෙනස් කෙසෙල් ගෙඩියක් කරකම් කරුවාම තියෙන ආනිසංසයි කෙසෙල් කැණක් කරකම් කරාම තියෙන ආනිසංසයි දෙක වෙනස් කෙසෙල් කැණට වැඩිපුර මේ දුක් විඳින්න වෙනවා ගෙඩියට ටිකක් දුක් විඳින්න වෙනවා යව්වාම තියෙන ආනිසංසයි මරුවාම තියෙන ආනිසංසයි දෙකක් නෙමෙයිද ආයතන අඩු වෙන්න කර්මයක් අඩු වෙනවා ආයතන වැඩි වෙන්න ජනම වැඩි වෙන්න කර්මයේ බලයත් වැඩි වෙනවා ආයතන හයම තියෙනවා හැබැයි ආයතන අයත් එක්ක සෝතාපන්න දැනුමක් තියෙනවා මෙයාට කරන එකට වඩා මෙයාට කරන එකට ආනිසංස වැඩි හැබැයි මෙයාට පොළුපාර දුන්නා මෙයාට පොළුපාර හැබැයි මෙයා සෝතාපන්න දැනුමකුත් එක්ක ඉන්න කෙනෙක් ආනිසංස වැඩි පුතුජන කෙනෙක් ඉන්නවා සකු르දාගාමි කෙනෙකුත් ඉන්න දෙන්නටම ආයතන හය අය හැබැයි මෙයාට සකු르දාගාමි දැනුම තියෙන නිසා මෙයාට ගන්න පොළුපාරට පරිස්සම වැඩි අපට ඇයි එයාට දැනුම් දෙකක් තියෙනවා එන රාතේකට ගන්න එකයි පුතුජන කෙනෙකුට ගන්න එකයි අතර ලොකු වෙනසක් තියෙනවා. නිකං කෙනෙකුට එකක් ගැව්වාම එකපාරක් වදිනවා. රාතේකට ගැව්වාම භව 1500ක්ම ඔළුව පැලෙනවා. නිකං යනකොට ලීයක් වැටෙනවා. පොල් ගෙඩියක් වැටෙනවා. මොකද කියලා බලනකොට අර රාතේකට ගැව්වානේ. ඒ ගාපු එකේ ආනිසංසමි පරිසම්දෙන්නේ. ඒ කියන්නේ ඒ ආයතන අඩු වෙනකොට කර්මයේ ධාරිතාව වැඩි වෙනවා. ආයතන වැඩි වෙලා හයට අහවට පස්සේ කර්මයේ ධාර්තාව වැඩි වෙනවා. හයට පස්සේ ඒ හයේ ඉන්න කට්ටියකින් දැනුම එකින් එකට වැඩි වෙන්න ආනිසංසත් වැඩි වේගනම යනවා. බුදුහාමුදුරන්ටත් ආයතන 6. පුතුජන ලෞකික අසත්පුරුෂයාටත් ආයතන 6. හැබැයි මේ මිනිස්සුන්ට ගැව්වාම මොකවත් වෙන්නේ නැහැ. බුදුහාමුදුරන්ට ගැව්වාම පොළොව පලාගෙන යනවා. ආයතන 6 වුණාට අර දැනුමත් එක්ක ආනිසංස වැඩි. ඒ කර්මයේ ධාර්තාව වැඩි. මනෝ සංචේතකින
ඒක දන්නවද ඔබ වහන්සේ? නෑ. ප්‍රීතිය ගොඩාක් දුරට දෙවිවරු ගන්නවා. මේ බ්‍රහ්මයෝත් ප්‍රීතිය ගන්නවා. මනෝ සංචේත කියන එක තුල ප්‍රීතිය විතරක් නෙමෙයි තියෙන්නේ. වෙන මොනවද? ඒ හැම චෛතසික ඇතුළම ස්පර්ශය තියෙනවනේ. ඒක විඳිනවා යා. ඒක ප්‍රීතිය වෙන්න නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක විඳිනවා. ඒ ඒ විඳිනේ තුලින් එයා ආහාර ගන්නවා. සතුටුදායක දේවල් ඒව ආහාරයට ගන්නවා. ඒ නිවිච්ච මානසිකත්වය ඒකත් ආහාරයට ගන්නවා යා. ඒ වගේ ඒ ආහාර ගන්න ටෙක්නික් ගොඩක් තියෙනවා ඒගොල්ලන්ට. එතකොට දැන් ප්‍රීතිය අමතිස්සෙම නැහනේ. දැන් ප්‍රීතිය ඇති උන්නේ නැහැ දැන් සතියක්. එතකොට දැන් සතිය බඩගින්නේ නැපා. නමුත් ඒගොල්ල බඩගින්නේ නැහැ. ඇයි? අර නිවිච්ච ස්වභාවය ආහාරයට ගන්නවා. ප්‍රීතිය නැතුව සිතිවිලි අට ගන්නවනේ. ඒ සිතිවිලි වල ස්පර්ශය ආහාරයට ගන්නවා. ඒ ගනුදෙනු ආහාරයට ගන්නවා. මේ වගේ ආහාර ගන්න ටෙක්නික් ගොඩක් තියෙනවා ඒගොල්ලන්. ආයතන නැහැ. සිත විතර පවතිනවා. හැබැයි ඒගොල්ලන්ට මේ පවත්මත්. සිතින්ම පවතිනවා. එතකොට සිතින්ම ආහාර ටික උපයා ගන්නවා.